අයිබන් කියලා හැමදෙනෙම පිළිගන්නවා YouTube channel එකට Dark Side Kure bro channel එකට තාම අලුත් නම් channel එක තාම subscribe කරලා නැත්නම් channel එකට එකතු වෙලා ඔයගොල්ලන්ට channel එක subscribe කරන්න පුළුවන් මම දාන වැදගත් videos ඔයගොල්ලන්ගේ YouTube screen එකට ගෙන්න ගන්න right අද මම කතා කරනවා ඔයගොල්ලන්ට මේ අපේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශ ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා SLBF ඊ මෙන්න මේ විදිහට ටයිප් කරන්න ටයිප් කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේක slbfe.lk කියන මේ වෙබ්සයිට් එකේන මේක සිලෙක්ට් කරගන්න මේක හරහා මේක තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශ ඔෆිෂියල් වෙබ්සයිට් එක ලංකාවේ ඉඳලා කවුරු හරි පිටරට යවනව නම් නීති අනුකූලව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශ හරහා රෙජිස්ටර් වෙලා පිටරටක යන්න නම් මේ විදිහට තමයි ඔයගොල්ලෝ මේක හරහා තමයි යන්න ඕන අනිවාර්යයෙන්ම විදේශගත ශ්‍රමිකයෙක් අනිවාර්යෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශයේ රෙජිස්ටර් වෙලා තමයි යන්නේ මේක තමයි වෙබ්සයිට් එක Google එකේ SLBFE ගැහුවාම ශ්‍රී ලංකා Bureau of Foreign Employment ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශය අද කතා කරන්නේ මාස දෙකක වගේ කාල සීමාවකින් මගේ වීඩියෝස් බලලපු එක්කෙනෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශය හරහා ඊශ්‍රායල් රටට දැන් යනවා හිටනෙක්ද යාර දැන් වීසත් ඇවිල්ලා තින් මගෙන් මම දැන් දැන්ට මාසයකට එකහමාරකට විතර වගේ කාලෙ උඩදී තමයි ඇහුවේ කොහොමද යන්න ඕනේ හරි මේ කියලා ඉතින් මං කිව්වා මගේ වීඩියෝ එකක් යවුවා එයා බැලුවා වීඩියෝ එක දිහා බලලා ඉවරලා කොහොම හරි දැන් එයාට වීසා එකක් ඇවිල්ලා තියෙනවා ඉතින් ඕගොල්ලන්ගෙත් මේ අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවා නම් ඕගොල්ලන්ට මේක කරගන්න පුළුවන් මම මේ කරගන්න විදිය තමයි මේ කියලා දෙන්නේ ඉතින් ඕගොල්ලන්ට හරි ලේසි මහ ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා වෙබ්සයිට් එක සර්ච් කරලා ඉවරයි ඊට පස්සේ මෙතනින් පහලට එනවා මෙතනින් පහලට ආවහම ඕගොල්ලන්ට තියෙනවා මෙන්න මේක රයිට් මෙතන බලන්න home base caregivers for israel එක ක්ලික් කරන්න ඕනේ israel sri lanka caregiving workers project කියලා මෙන්න මෙහෙම එකක් එනවා මේ caregiving job එක ලෝකේ high demanded job එකක් nursing caregiving කියන්නේ very demanding job එකක් ලෝකේ හැම ජනගහනයක්ම aging population වයසට යාමි population එක වයසට යන අයගේ population එක කියන්නේ වැඩි හිටියෝ වැඩි වැඩි හිටියෝ ප්‍රමාණයක් ඉන්නවා ඉතින් ඒගොල්ලෝ බලා ගන්න විදියක් නැහැ ඒගොල්ලන්ගේ දරුවන්ට ඒගොල්ලන්ගේ දරුවන්ගේ වැඩ තියෙනවා ඒගොල්ලන්ට ඒව රස්සාවල් වලට යන ඒව කරන්න අතරතුරේදී ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා බලා ගන්න බැරි වෙනවා එතකොට ඒ වගේ වෙලාවකදී පිටරටකින් කෑගිව කෙනෙක් ගෙනල්ලා තමන් හොඳ සැලරි එකක් දීලා හොඳ ඩිමාන්ඩින් ජොබ් එකක් මේ කෑගිව කියන්නේ ඉතින් ඒකට අවස්ථාව තියෙනවා රයිට් මම ඊශ්‍රායලයට ආවෙත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශය හරහා කරපු පළවෙනි පයිලට් ප්‍රෝග්‍රෑම් එක හරහා ඊශ්‍රායලට ඊශ්‍රායල් රජය සහ ශ්‍රී ලංකා රජය අතර පවත්වපු පළවෙනි අපේ කණ්ඩායම අතරේ මම ඉන්නේ එතකොට අපි ඒක ටෙස්ට් කරලා බලන්න තමයි ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ටෙස්ට් කරලා බලන්න ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක කොයි වගේ ප්‍රෝග්‍රෑම් එකක්ද හොඳ ප්‍රෝග්‍රෑම් එකක්ද කියලා ටෙස්ට් කරලා ඒ ටෙස්ටිං අවස්ථාවේදී තමයි ඒ ගෲප් එකට තමයි මම සිලෙක්ට් උනේ සිලෙක්ට් වෙලා පළවෙනි වතාවට මම ආවා මම ඇවිල්ලා ඊට පස්සේ අවුරුදු 3කට විතර පස්සේ තමයි ඕගොල්ලන්ටයිමත් මේ අවස්ථාව ලැබුණේ ඉතින් එතන අවුරුදු 3 4ක් යනකම් මුකුත් එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ ඊට පස්සේ ඉතින් දැන් මෙහෙම අවස්ථාව හම්බෙලා තියෙනවා නැවත කීප දෙනෙක්ම දැන් කණ්ඩායම් දෙක තුනක්ම ආවා ඊට පස්සේ දැන් මේ තුන්වෙනි කණ්ඩායමත් එනවා ඒකේ මගෙන් ඊයේ පෙරේදා මාසකහමාරකට විතර කලින් ආපු අහලා මේකට ආපු එකකින් මගේ වීඩියෝ බලලා ඉතින් එයා අද දැන් තව ටික දවසකින් ඊශ්‍රායලයට යනවා ඉතින් ඕගොල්ලන්ට යන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි එන්නේ වාගේ කෑගිව අපි බලමු මොනවද ඔයාලට අවශ්‍ය වෙන්නේ මෙතනින් දාලා යන්න කියලා රයිට් මේක ක්ලික් කරන්න හෝම් බේස් කෑගිව ඊශ්‍රායල් ශ්‍රී ලංකා කෑගිව වර්කර්ස් ප්‍රොජෙක්ට් කියලා එනවා මේක ඉතා වැදගත් මේ කෑගිව මම කිව්ව විදිහට හයි ඩිමාන්ඩඩ් ලෝකේ ඕනම රටක හයි ඩිමාන්ඩඩ් ජොබ් එකක් ඊශ්‍රායල් කෑගිව කරලා තමයි මම දැන් කැනඩාවට ඇවිල්ලා ඉන්නේ කැනඩාවේ හයි ඩිමාන්ඩඩ් ජොබ් වලින් හොඳ ඩිමාන්ඩඩ් ජොබ් එකක් කෑගිවින්
ඒ වගේම පර්මනන් රෙසිඩන්සිකට යන්න ස්ථිර පදිංචිට යන්න හරිම ලේසියි. මම මාස 6ක් වගේ කාලෙකදී මම ස්ථිර පදිංචියක් ගත්ත කැනඩාවට ඇවිල්ලා මේ කෙයාගිවිං ප්‍රෝග්‍රෑම් හරහා ඇප්ලයි කරලා. රයිට්. එච්චරට ඩිමාන්ඩ් එක තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් එන්න පුළුවන් එන විදිහ තමයි මේ කියන්නේ. රයිට්. ප්ලීස් රීඩ් ද ඉන්ස්ට්‍රක්ෂන්ස් බිෆෝ යූ ඇප්ලයි. මේ කියන්නේ අයදුම් කිරීමට පෙර කරුණාකර උපදෙස් කියවන්න. මේක ක්ලික් කරාට පස්සේ ඔයාට මේක මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඉස්රායල් කෙයාගිවිං වර්කර්ස් ඇප්ලිකේෂන් කියලා තියෙනවා එකක්. මෙන්න මේක ෆිල් කරන විදිය අරක සම්පූර්ණම විස්තරය දාලා තියෙනවා. රයිට්. මේක සමහර ඒවාට තේරෙන්නේ නැත්නම් කොයි විදිහටද පුරවන්නේ කියලා බලන්න. මේ මෙතන do you have one of the following qualifications කියලා තියෙනවා. මෙතන මේ qualifications වලින් එකක් ඔයාලට තියෙනවා නම් මේක සිලෙක්ට් කරන්න පුළුවන්. නැත්නම් මේක none of the above කියලා දාලත් ඕනනම් යන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ. ඒක දාලුනත් යන්න පුළුවන්. ගිහිල්ලා ඇප්ලිකේෂන් එක දාලා එතන ඉස්සරහට බලන්න මොකද වෙන්නේ කියලා. අවස්ථාව තියෙනවා නම් chance එක තියෙනවා නම් අරය මෙයා කියන දේවල් අහන්න එපා. ඔයාගේ ඇප්ලිකේෂන් එක ඔයා දාන්න කොහොම හරි පිරිමි අයට නිසා හම්බෙයිද ගැහණු අයට විතරයිද මේක හම්බෙන්නේ. අරේ මේ කතන්දරයක් එපා. මමත් පිරිමි කෙනෙක්. ඉතින් මටත් හම්බෙලා තිබුණ චාන්ස් එක මමත් ඇවිල්ලා තියුණා. හරි නර්සින් කරලා තියෙනවා නම් අවුරුද්දක්වත් අඩු ගානේ මාස 11ක්වත් අන්න මේක සිලෙක්ට් කරලා ඊට පස්සේ යාගේ විස්තර ටික දාගෙන යන්න පුළුවන්. මේ වෙරිෆිකේෂන් කෝඩ් ටික කියලා කියන්නේ ඔගොල්ලන්ගේ ෆෝන් එකට එනවා. මේ මෙතන ෆෝන් නම්බර් එක මොබයිල් නම්බර් එක එන්ටර් කරාට පස්සේ ඔයාගේ මෙතන ඔයාලට දාන්න පුළුවන් ගෙට් වෙරිෆිකේෂන් කෝඩ් කියලා ටෙලිෆෝන් නම්බර් එක දාලා වෙරිෆිකේෂන් කෝඩ් එක ගෙන්න ගන්න පුළුවන් ෆෝන් එකට. ඒක තමයි මෙතන දාලා ඉස්සරහට යන්න තියෙන්නේ. රයිට්. එතකොට ඔයාගේ ඐඩෙන්ටිටි එක මෙතන අප්ලෝඩ් කරන්න ඕනේ. පාස්පෝර්ට් ඉමේජ් එක මේක අප්ලෝඩ් කරන්න ඕනේ. මෙතන බර්ත්ඩේ, බර්ත් මන්ත්, බර්ත් ඩේට්, ඉයර් සම්පූර්ණ දාන්න. මේකේ පුරවන විදිය එතනම තියෙනවා. අපි බලමු. මෙන්න මේක ක්ලික් කරාට පස්සේ ඕන මෙන්න මෙහෙම එකක් එනවා. මේක තියෙන්නේ අර ඔයගොල්ලෝ මේක පුරවන්න ඕන විදිය තමයි මේක තියෙන්නේ. මේ ලාස්ට් නේම් කියන්නේ මොකද්ද? අයදුම් කරුවන්ගේ ගුවන් ගමන් බලපත්‍රයේ සඳහන් වාසගම කොටුව තුළ සඳහන් කරන්න. අර ඒ වගේ ශ්‍රී ලංකා ඉස්සා සාත්‍ය සේවක ශ්‍රමික ව්‍යාපෘතිය මේක ඔක්කොම සිංහලෙන් තියෙන පැහැදිලි ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. රයිට්. අපි බලමු ඒකේ ජොබ් එක සම්බන්ධයෙන් බැලුවොත් හෝම් බේස් ඒ කියන්නේ ගෙවල් වල තමයි ලිඩ්ඩු බලාගන්න තියෙන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳ හයි ඩිමාන්ඩ් ජොබ් එකක්, හයි සැලරිස්. ඊශ්‍රායල් කියන්නේ හොඳ රටක්, ලෝකයේ හොඳම රටක් හම්බ කරන්න ඊශ්‍රායල් කියන්නේ. පඩිය ගත්තොත් රයිට්, මාසයක පඩිය ගත්තොත් ඕගොල්ලන්ට හම්බෙනවා ඊශ්‍රායල් මුදල් වලින් 5300ක්. ඒක සමාන වෙන ඇමරිකන් ඩොලර් 1630ක් අවම පඩිය. මේ 5300 වැඩි කරන 100ෙන් 530000යි අවම පඩිය. කෑම බීම ඉඳුම් හිටුම් ඔක්කොම දීලා 5530000ක් අතට ඉතුරු. මේ 530000ම ගෙදරවන්න පුළුවන්. ඊට අමතරව සත්‍ය සෙනසුරාද ඉරිදා වැඩ, සිකුරාද සෙනසුරාද වැඩ කරොත් ඒව හතරක් එකතු වුණොත් මෙතන 5300 මේක අවම එක. මේක 8000ක්වත් වෙනවා පඩිය. ඔයගොල්ලෝ ගිහිල්ලා ගන්නකොට 8000ක් වෙනවා. 8000ක් කියන 8000 වැඩි කරන 108යි පඩිය. 108යි. එහෙනම් මාස දෙකක වගේ කාලයක් ඇතුළත ඔයගොල්ලන්ට මේක ලොටරි සිස්ටම් එකක් කරහා ඔයාගේ මේක අප්ලෝඩ් කරාට පස්සේ ඩොකියුමන්ට්ස් ටික ලොටරි සිස්ටම් එකක් කරා ඔයාව තෝරගන්න. ඔයාගේ ලක් එකත් එක්ක තමයි මේ කියන්නේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. හැමෝම ඇප්ලයි කරගන්න පුළුවන් කැමති කෙනෙකුට. රයිට්. හරි. මේකත් ඔයගොල්ලන්ට මම කිව්ව විදිහට මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ ඒක බලා ගන්න පුළුවන්. රයිට්. මෙතන ඇප්ලිකේෂන් එක ඊට පස්සේ පුරෝල ඉවරලා මම කිව්ව විදිහට කෝඩ් එක ගෙනගෙන වෙරිෆිකේෂන් කෝඩ් එකක් ගෙනාගත්තට පස්සේ ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකට මේවි රිෆරන්ස් නම්බර් එකක් එහෙමත් මේක සේව් ඇන්ඩ් කන්ටිනියු දීලා ගියාට පස්සේ ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන ගිහිල්ලා මෙන්න මෙතන ඔයාගේ ડોකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්න. කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. කොහෙවත් යන්න ප්‍රශ්නයක්වත් නැහැ. මොකුත් නැහැ කරන්න දෙයක්. ඉතින් හරිම ලේසි. NIC නම්බර් එකදම රිෆරන්ස් නම්බර් එකක් ඔයාලට එතනට ෆෝන් එකට හරි ඒවි කෝඩ් එකත් එක්ක මේ වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. අන්නේ කෝඩ් එකයි රිෆරන්ස් නම්බර් ඒ ටික දාගන්න. දාගෙන මෙතන ක්ලික් හියර් ටු ගෙට් වෙරිෆිකේෂන් කෝඩ්. වෙරිෆිකේෂන් කෝඩ් එකක් ගන්න පුළුවන්. දාගෙන එහෙම නැත්නම් මෙතන නෙක්ස්ට් එක දුන්නාට පස්සේ ඉස්සරහට යන්න පුළුවන්. අප්ලෝඩ් කරන්න පුළුවන් ඔයාගේ තියෙන ડોකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉල්ලන ડોකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් හරි ලේසි. හරි ලේසියෙම ලක්ෂ 8ක පඩියකට යන්න
මාස දෙක තුනකින් වගේ පුළුවන් මෙන්න මේ ඊස්රායිල් ශ්‍රී ලංකා කෑගිවිං වර්කර්ස් ප්‍රොජෙක්ට් කියන ප්‍රෝග්‍රෑම් එකකින්. ඉතින් මම අද කැනඩාවේ ඉන්නේ. ඒ ප්‍රෝග්‍රෑම් එකකින් ඊස්රායිල් ඇවිල්ලා අවුරුදු 4 මාරක් ඊස්රායිලේ වැඩ කරලා මම දැන් කැනඩාවට ඇවිල්ලා ඉන්නවා. හොඳ හයි ඩිමාන්ඩ් ජොබ් එකක ඉන්න නිසා ලෝකේ ඕන තැනක චාන්ස් එකක් තියෙන පිළිගැනීමක් තියෙන. රයිට්, එහෙනම් අපි නැවත වීඩියෝකින් නැවත හමු වෙමු. සුබ දවසක් වෙන්න ඕනේ ඕගොල්ලෝ හැමෝටම. මගේ YouTube channel එක ඕගොල්ලෝ ඉතින් මගේ YouTube channel එක මෙතන මගේ Darkside Kure Bro කියලා ඔයාලට channel එක ඔයා YouTube එකේ search කරොත් Darkside Kure Bro කියලා ඔයගලන්ට හොයාගන්න පුළුවන්. මෙන්න මේක මගේ channel එක. මෙතන channel එකට ආවට පස්සේ ඔයගොල්ලන්ගේ මෙතන videos කියන tab එක click කරන්න. ඒකේ මම කලිනුත් මේ ගැන වීඩියෝස් එහෙම කරලා ඇති ගොඩක් වීඩියෝස්. මෙන්න මේ ඊස්රායලේ සම්බන්ධයෙන් මම පෙන්නුවත් ඔයාලට කරපු වීඩියෝස්, මගේ ගොඩක් වීඩියෝස් තියෙනු කරපු ඒවා බලන්න. ඒවල මම පැහැදිලිව කියලා තියෙනවා ඔයගොල්ලන්ට කොයි විදිහද මේක කරගන්නේ, කොහොමද කරගන්නේ. දැන් ගොඩක් කල් මම මේක කරලා අපි බැලුවොත් මේ කැමති වීඩියෝ එකක් ඔයගොල්ලන්ට කැමති කට්ටියට බලන්න පුළුවන්. අවශ්‍ය ඕගොල්ලන්ගේ ඕගොල්ලන්ට අවශ්‍ය වීඩියෝ එක වෙන්න පුළුවන්, මේ කොහේ හරි තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මම කොරියාවට, ජපානයට, එක එක රටවලට ගැන මම කතා කරලා තියෙන වීඩියෝස්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක බලන්න, මගේ කරපු වීඩියෝස් වල මේ තියෙන්නේ එක වීඩියෝ එකක්. මේ යාලි ශ්‍රී ලංකා ඊස්රායල් රැකියා සඳහා ලාංකිකයන්ට අවස්ථාවක් කියලා අවුරුදු දෙකකට කලින් කරපු වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝස් බලලා ඊස්රායලට මේ වෙනකොට ඇවිල්ලා ඉන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට මේක අවස්ථාවක්. මේ අවස්ථාව මග අරගන්නපුවා. මෙන්න මේ වීඩියෝස් එහෙම තියෙනවා. ඒවා බලා ගන්න. රයිට්, එහෙනම් අපි නැවත වීඩියෝකින් නැවත හමු වෙමු. සුබ දවසක් වෙනවා. ඕගොල්ලෝ වීඩියෝ මේ channel එක subscribe කරලා නැත්තම් මෙතනට ගිහිල්ලා මෙතන click කරන්න. ෆ්‍රී, ඕගොල්ලන්ට subscribe කරන්න තියෙන ප්‍රශ්නයක් නැහැ. හරි, එහෙනම් සුබ දවසක්. ජය වේවා.